මේ වෙලා එ අත්තටම ජනතාවට සහන දෙන්න ඕන වෙලාවක් ජනතාවගේ ප්‍රශ්ට විසදන්න ඕන වෙලාවක් ආණ්ඩුව ඇවිෙනට කරන්නේ කොරෝණ වසංගතයේ විසදන්නෙත් නෑ කොරන්නා වසංගතයට ඇත්තටම ගන්න ඕන නිසි පියවර නිසි වෙෙලාවෙදි අරගත්තනෙති ආණඩුව අඩු තරම හරියට එන්න අත්තිකවත් ජනල්ලා ජනතාවට දෙන්න බැරිවෙත් ආන්ඩුව ඩැන් ජනතාවගේ බලට ගහලා මහපාර්ගදාලා ජනතාව ජීවන බරෙන් මිරි ගන තත්වට පත් කල තියෙනවා. ඒ ශේෂෙන් මේ බඩුමි හළදාන ක්‍රියාමාර් ර්ගන තියෙනවා. එනිසා මේ වෙන කොට ආණ්ඩුව තමන්ගේ න අයුගුල රට හිර කරලා හැත්තතුන්ම් අවු්දා කට පපාලනය කරම මේ දුෂ්ට පාලකව හැමෝම රට ණය කරලා ඒ පාපය ජනතාවෙන ගවන්න සිද්ධ කරලා තියනවා. එනිසා විශේෂෙන්ම කෝටි ානක් අයකරපු ආණ්ඩු අජ ඒ බර ජනතාවගේ පිට පටවන්න ඉන්දන්න මි වැඩිකරා පහුගේ දවස්වල ඉන්දන මිල ඩිරලා ආ්ුව මොද කරේ එක පැත්තකින් පාඩු ලබන තේශස්ථාව. ලාබ කරගන්න උත්සාකර අතර ආණ්ඩුව හැම පෙට ලීටරේගිම්ම ඒටක් බදුගහලා ජනතාවෙන් බදුව අය කරන්න පටන් අරන්තියෙනවා ඒ වගේ ඉන්දයාන් වයෝසි සමාගම පෝසත් කරන්න පටන් අරන්තියනවා දැන්කතාවෙන යිල්ලම ගෑස්මි වැඩි කරන්න කිරිපිටිම ලඩි කරන්න. ආණ්ඩුවේ බැරිකම වහගන්න ආණ්ඩුගේ ආණ්ඩුවේ තියෙන දුෂ්ට චේතනාව ජනතාවගේ පිට පටවල ජනතාවද වැරදිගාරු බවට පත් කරලා ඒස්ියල්ලු බර ජනතාවගේ පිට පටවුල තියෙනවා. ඒවගේම ජනතාවට ආදාය මාර්ග නතිකරත් තියෙනවා. විශේෂෙන්ම මේ වන්නකොට තේකර්මාන්තය ඇතුළුව මේ දකුණු පලාාතේ වගාවන් ගොමිතන විනාසයට පත් කරතන්නට පත් කල තියෙනවා අවශ්‍ය වෙලා වෙදිී පෝර ලබා දෙන්න ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ ආණ්ඩුව බලයට එනකොඩට කිවේ. ජනතාවට සහන දෙනවා බඩුමිල් අඩු කරනවා. ගෑස්මිල් අඩු කරනවා තෙල්මිල් අඩු කරනවා බොහෝම කප්පරක් ප්‍රරොන්දු තිීනතමයි ජනතාව චන්දධියරගත්ත. එදා ලෝකවන්ත පොේ ෙල්මි ටදුවන වෙලා වෙදි ආ්ඩුව හදු අරමුදලක් කෝටි විසිදාහ කිතුරු කරවායි කියලකෙවා එකට අධිපාරගහලා ජනතාවටේ සානේදා දුන්න්න එනති ආන්ඩුව අද මේ තෙල්මිල වැඩිවෙන්න වෙලා වෙදී ලක වැල්ද පොලේ දී නැවත ජනතාවගේ සසාක්කුවට පිප්පකට්ටක ගහල තියෙනවා ජනතාවගගේ අයකර තත්ත්ට පත් කල තියෙනවා. එනිසාහදාද අපි ආණ්ඩුවට කියන්නේ බල කර කියන්නේ. වහාම මෙ ගැසට අකුලගන්න ඕන ජනතාවට පරපටවලා තමන්ට සැපවාහනගේන තමන්ගේ සියලුම කොමිස් කැහිලි හොරකං වංචා දූසන සිද්ධකරගන යන මෙ යාණ්ඩුව ජනතාවට සහන දෙෙන තැනට පත්කරන්න ඕන ඒ සඳක් බලකිරීමේ උද්ගෝෂණ ්‍යාරතමයක් ආරම්භ කල තියන්නේ.